අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ඊයේ සංවිධානය කළ විරෝධතාවය අතරතුර අතරංගුටගත් සිසුන් සංඛ්‍යාව 18 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊට අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේද ඇතුළත්. ඒ අනුව අද දින ඔහු ඇතුළු පිටිස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ. ඩීල් රනිල් රාජපක්ෂ ජුන්ටාව පන්නමු ලෙස තේමා කරගනිමින් ආරම්භ වූ විරෝධතාවයට පොලිසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළා. ඉන් අනතුරුවයි විරෝධතාකරුවන් පිරිස පොලිස් අත්අඩංගුවට පත් වුණේ. මේ අතර නිරායුධ සාමකාමී විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතා පෙළපාලියකට පහර දීමට පොලිසිය හා විශේෂ කාර්ය බලකාසියපලුන් දසදහස් ගණනක් යෙදවීම ප්‍රජාතන්ත්‍රවාදී නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා. ඒ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඒ අනුව ඉන් උපුටා ගැනීම. මැයි 9 වනදා මහින්ද රාජපක්ෂ අගමැතිවරයා මේ ආකාරයටම මැර පිරිසක් යොදවා සාමකාමීව අවිහිංසාවාදීව පවත්වාගෙන ආ අරගලයට පහර දුන්නේය. අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඒ වෙනුවට රජයේ සන්නද්ධ පොලිස් හා හමුදා කණ්ඩායම් යොදවමින් සිටි. මැයි 9 වනදා ප්‍රහාරෙන් එක්බිති සිදු වූදේ රටම දුටුවේය. මේ පාර කපමින් සිටින්නේ ඊටත් එහාගේ බරපතල ජනතා නැගිටීමකට අවශ්‍ය ඉඩකඩ නිර්මාණය කරමින් බව අදක්ෂ අකාර්යක්ෂම ජනතා ද්‍රෝහී පාලකින් තේරුම් ගත යුතුය. පොලිසිය හා හමුදාව යොදවා ජනතාව අතරින් නැගියන විරෝධතා මෙලෙස සන්නද්ධව මර්ධනයට ලක් කිරීම ප්‍රජාතන්ත්රවාදී ලෝකයේ කිසි දිනක අනුමත නොකරනු ඇත. ජාත්‍යන්තර සහාය අත්‍යවශ්‍ය මෙවන් මොහොතක මෙවැනි අනවශ්‍ය මර්ධනකාරී ප්‍රතික්‍රියාවන්ගේ බලපෑම සමස්ත රටවැසියා තවදුරටත් පීඩාවට පත් කරනවා නොඅනුමානය. උපුටා ගැනීම අවසන්. මේ අතර ආණ්ඩුව විසින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සාමකාමී විරෝධයට එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරය හෙළා දකින බව වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව පවසනවා. ඒ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඒ අනුව එහි දැක්වෙන්නේ අත්අඩංගුවටගත් සියලු ක්‍රියාදරීන් වහාම නිදහස් කරන ලෙස රජයට බල කරන බවයි. එසේම ප්‍රකාශනයේ නිදහසට බාධා කරමින් හා ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් බිඳ දමමින් රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ වීරපාලනය හා ආණ්ඩුව ගෙන යන මේ බිහිසුණු මර්ධනය වහාම පරාජය කිරීමට සීලු දේශපාලන සිවිල් බහුජන සංවිධාන වහාම එක්සත් ක්‍රියාකාරී වැඩපිළිවෙලක් සංවිධානය කළ යුතු බවයි වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව යෝජනා කර සිටින්නේ.